වතුසේවක දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකම්කරු ජනතාවට දැනුම් දුන්නේ හැටන් කොටකල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ලංකා කංකරු කොමරසේ මැයි දින රැලියේදී. මේ කාලේ වැඩියෙන්ම දුක් විඳේ මේ වතුකරේ ජනතාව කියලා මම කියන්න කැමතියි. කොහොමද ජීවත් වුනේ කියන එකත් ප්‍රශ්නයක්. ඒත් ආර්ථිකය හදන්න විඳ හරි අපිට තේ ලබලා දුන්නා. ඒ නිසා මනුෂ නානෑකාර මැතිතුමා ආදායම වැඩි කරා දවසකට 1700කට වැඩි කරලා තියෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් වතු ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. ඔව් හොඳ තමයි බඩු මිල අඩු කරනම් ඇති. 1700යිනේ දීලා තින්නේ. ඊට වැඩි ඉල්ලන්න බෑනේ. අපිට හරි සතුටුයි. බඩු මිල ටිකක් අඩු කළා නම් ගොඩක් හොඳයි. ජීවන ඇමතුමයි ගෞරව ආණ්ඩුකාරතුමා සංජිල ඇමතුමයි අපිට විස්තර සහිතව අපිට දැනුම් දෙයි. ඒ දැනුම් දෙන්න එක අපි දැඩි විශ්වාස කරනවා. ඕක මේ අපි සාර්ථකව ඕක අපිට පණිවිඩයක් ලැබෙයි කියලා. එංගලක සරියාන එදී යාර්මේ සෙයියලා. මේ ගත්ත තීරණය හරි තීරණයක්. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවන් තොණ්ඩවන් අමාත්‍යතුමා ඇතුළු පිරිසටත් ස්තුති. අපිට ගොඩක් සන්තෝසයි. වෙලාව හැටියට මේක ඉතාම හොඳ දෙයක්. හරිම සතුටක් දැනෙන්නේ. බඩු මිල ටිකක් අඩු කරා නම් හොඳයි. අපට හොඳට කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් පඩිය වැඩි කළොත් ගොඩක් ස්තුතියි මේ තීරණයට. අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ වැටුප් වැඩි කිරීම අපට ලොකු දෙයක්. බඩු මිලත් එක බලනකොට මේකත් මදි. බාර ගත්තනේ රනිල් මහත්තයා. ඒකට තමයි හඬව දෙන්න ඕනේ. එතකොට මේ අපිට දුන්නානේ මේ 1700 දුන්නානේ. එතකොට හොඳයි. බඩු ටික පොඩක් අඩු කරන්න කියන්න. 1700 දෙනවා කියලා ජනාධිපතිතුමා පොරොන්දු වෙච්ච එක අපි සතුටයි. තීන රාත්‍රල්ම කරනව නම් ගමක් නැහැ. ඒගොල්ලෝ 1700 දුන්නා කියලා 25 කඩන්න කියවා වගේ කඩන්න නැහනේ. දැන් දලුත් නැහැ, ගසුත් මැරිලා තියෙන දැන්. පොර දාන්නෙත් නැහැ. මේ අතර වතු හාම්පුතුන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරි මහතා පවසන්නේ වතු සේවක වැටුප වැඩි කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට විරෝධතා ඉදිරිපත් කරන බවයි. නිමිතේ කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 1500ක පිරිවැයක් තරමින් රුපියල් 1000ක වැටුපක් සේවකයෙකුට ගෙවන බවද ඔහු පවසනවා. මෙවැනි අධික පිරිවැයක් දරමින් රජය අපේක්ෂා කරන වැටුප වතු සේවකින්ට ගෙවීමට නොහැකි බවයි ඔහු පවසන්නේ. ගැටලුවලට සාකච්ඡාමය විසඳුමක් නොලැබුණහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද රොෂාන් රාජදොරි මහතා පවසනවා.